Future. අයිබෝවන් ප්‍රාර්ථනා කරනවා සුවදායි උදෑසනක් ප්‍රථමයෙන්ම. අදත් අපේ සුපුරුදු මුණගැහිම සජීවීව ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධනය පිළිබඳව වර්තමානයේ සිට කතා කරන්නට. විශේෂයෙන්ම ඔබ දන්න අපේ වැඩසටහන ආකෘතිය පිළිබඳව අපි විවිධ ප්‍රවේශයන් පිළිබඳව විවිධ සංවර්ධන සංනිවේදන කාර්යය වෙනුවෙන් සජීවීව අප මුණගැහෙන මොහොතේදී අද දවසේදී අප සූදානම් වන්නේ ප්‍රශ්න වෙනුවට උත්තරයක් ගැන කතා කරන්නට. ඔබ දන්නවා නිරන්තරයෙන්ම තත්කාලීන සමාජ සන්දර්භය තුළ පවතින ගැටලුකාරී වාතාවරණයන් පිළිබඳව ඔබට හොඳ ප්‍රාමාණික අවබෝධයක් තිබෙනවා. ඉතින් ඒ අවබෝධය පමණක් සීමා කරගනිමින් අවබෝධයට එරෙහිව පියවරක් තබන්නට අප සූදානම්. ඒ වෙනුවෙන් අප නිෂ්පාදනය කරන වැඩසටහන Future Map. විශේෂයෙන්ම ශිෂ්ට සම්පන්න වූ මානව පරපුරක් නිර්මාණය කරගැනීම වෙනුවෙන් අවශ්‍ය වන පළදායම ප්‍රවේශය බවට පත් වෙන්නේ නිදහස් අධ්‍යාපනය. නමුත් වර්තමානයේදී එදා CWW කන්නංගර මහත්මයා හඳුන්වා දුන් මේ නිදහස් අධ්‍යාපනයේ මුඛ්‍ය පරමාර්ථය ඉටු වෙලා තිබෙනවද කියන එක ප්‍රශ්නයක්. පෙර පාසලේ සිටම පාසලේ සිට විශ්වවිද්‍යාලය දක්වාම මේ අධ්‍යාපන ක්‍රමවේදය තුළ ප්‍රබල වෙනසක් අවශ්‍යයි කියන එක සමාජ මතය. මේ පිළිබඳව නෙවෙයි අද දවසේදී අප කතා කරන්න සූදානම් වන්නේ. පෙර පාසල පාසල මදකඩ පසකින් තබලා අනාගතයට විෂය ප්‍රාමාණිකයන් බිහි කරන්නා වූ විශ්වවිද්‍යාල පද්ධතිය පිළිබඳව අද දවසේදී අප කතා කරන්න සූදානම්. රාජ්‍ය විශ්වවිද්‍යාල පිළිබඳව කතා කරද්දී අපට ප්‍රථමයෙන්ම නැගෙන කාරණාව නවක වදය සහ ප්‍රචණ්ඩත්වය. ඇත්තටම රාජ්‍ය විශ්වවිද්‍යාලය තුල පවතින්නේ නවක වදය ප්‍රචණ්ඩත්වය පමණද? අද දවසේදී අප මේ ගැන කතා කරමු. හඳුනාගනිමු මේ වෙනුවෙන් අපේ ගෞරවනීය ආරාධනීයම වූ ගෞරවනීය සම්පත්දායකත්වයේ අපි ආරාධනා කරේ කථිකාචාර්ය ශ්‍රී ජයන් ප්‍රවිශ්වවිද්‍යාලය අමින්ද ලක්මල් මහත්මයාට. අයිබෝවන් අපේ සුපුරුදු සම්පත්දායකත්වයක්. බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම ආචාර්යවරයෙකුට පමණක් මේ කතාව සීමා නොකර අප කල්පනා කරා ගුරුවරයා සහ ශිෂ්‍යයා කියන මේ අන්ත දෙකේ සිටම මේ ප්‍රශ්නය ගැන කතා කරන්නට. හඳුනාගනිමු මේ වෙනුවෙන් අපේ ආරාධනය යොමු වූ ඒ ආදරණීය සහෝදරත්වය. අපි ආරාධනා කරේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේම කළමන අලෙවි කළමනාකරණාංශයේ දෙවන වර්ෂ විද්‍යාර්ථියෙක්ට කවිෂ්ක මදුෂා. ඔබවත් පිළිගන්නවා. අයිබෝවන්. අමින්ද මහත්මයා අපි ඊතාම්වත්ම පළදායි ප්‍රවේශයන් රාශියක් පිළිබඳව අපේ Future Map වැඩසටහන තුළ අපේ කිහිප වතාවක්ම කතා කරා. ඉතින් ඒ කතාවල තවත් එක් සුවිශේෂී දිනයක් තමයි අද දවසේ. මක් නිසාද යත් මම ආරම්භයේදී ප්‍රකාශ කරා වගේම ශිෂ්ට සම්පන්න වූ මානව පරපුරක් නිර්මාණය කර ගැනීමට දැනුමෙන් සන්නද්ධ වූ මානව පරපුරක් වෙනුවෙන් අධ්‍යාපනය තමයි වැදගත් වෙන්නේ. මේ වැදගත්භාවය පිළිබඳව ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය නිසියාකාරයෙන් හඳුනාගෙන තිබෙනවා කියලා ඔබ විශ්වාස කරනවද? හරි. චතුර බොහොම ස්තුතියි අපිට අවස්ථාව ලබා දුන්නට. චතුරගේ ප්‍රශ්නෙට මම යොමු වෙන්නම්. චතුර හරියට පැහැදිලි කරපු විදිහටම කියන්නේ අධ්‍යාපනය කියන්නේ පෙරගමන් කරුවේ. එහෙම නැත්නම් දැන් වැඩසටහන නම Future Map නේ. ඒ Future Map එක බේස් වෙන්නේ අධ්‍යාපනය මත. ඒ කියන්නේ අපි ඉස්සරහට යන්න නම් ආර්ථිකයේ ඉස්සරහට යන්න ඕනේ, සමාජ තත්ති ඉස්සරහට යන්න ඕනේ, ඒ වගේම දේශපාලනය වශයෙන් ඉස්සරහට යන්න ඕනේ. මේ හැමදේම කරන්නේ මානව සම්පතක් උදේ. ඒ මානව සම්පත අධ්‍යාපනයේ හැදෙන්නේ. ඒතකොට අධ්‍යාපනයේ වැදගත් බව සම්බන්ධ අපිට විවාද නැහැ. නමුත් ඒ අධ්‍යාපනයේ ෆියුචරිස්ටික්ද? එහෙම නැත්නම් ඒ අධ්‍යාපනයේ අනාගතය අභිමුඛද කියන එක තමයි ඊළඟ ප්‍රශ්නේ. ඒතකොට අපේ රාජ්‍ය විශ්වවිද්‍යාල අනාගත අභිමුඛද? ඒක තමයි ප්‍රශ්නේ. එන්නේ අපි අපිට ඕන ග්‍රැජුවේට්ස්ලා ප්‍රොඩියුස් කරනවා. එතකොට අතන මෙහෙම එකක් තියෙනවා. අපි රාජ්‍ය විශ්වවිද්‍යාලවල සම්බන්ධයෙන් ගන්න පුතුම මුලින්ම කතා කරපු ප්‍රවේශය දෙනවා. යම්සි අර බෑඩ් පර්සෙප්ෂන් එකක් තමයි තියෙන්නේ. නමුත් සතර දන්නවත් දන්නේ අපි අවුරුදු පහෙන් පහට සිලබස් අප්ඩේට් කරනවා. අපි අවුරුදු පහෙන් පහට සිලබස් අප්ඩේට් කරනවා. නැත්නම් කරිකියුලම් එක වෙනස් කරනවා. ඒ වෙනස් කරන්නේ ඒ කියන්නේ අපේ මතවාදයන්ව නෙවෙයි. අපි හැම ස්ටේක් හෝල්ඩර්ස්ම කතා කරනවා. අපි ඉන්ඩස්ට්‍රියකට කතා කරනවා. අපි මැනේජර් ෆැකල්ටි. මම නියෝජනය කරන්නේ මාකටිං ඩිපාර්ට්මන්ට් එකේ ප්‍රධාන විකර්මනාන ඩිපාර්ට්මන්ට් එක මැනේජර් ෆැකල්ටි. ඒක කලමනාකරන පීඨේ. ඒක කලමනාකරන පීඨේ මේ අවුරුදු පහෙන් පාර සිදු වෙන මේ විෂය අප්ඩේට් එක එහෙම නැත්නම් යාවත් කාල වෙනවීම හැමතිස්සෙම සිදු වෙන්නේ ඉන්ඩස්ට්‍රියකට. එහෙම නැත්නම් කෝපරේට් සෙක්ටර්. එහෙම නැත්නම් සිසුන් මේ සියලු දෙනාගෙම එකතු වෙන. එකතු වෙන අපි අවුරුදු පහෙන් පහට විෂය යාවත් කාල කරනවා. අමෙන්ද මාතවර බවසරයි මම පුංචි මෙලියක් තීමක් යන වෙතනේදී පැහැදිලිව ප්‍රකාශ කරන දෙයක් තමයි ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙන ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය කියන එක. හැබැයි බිම්මට්ටමේ ඒ පිළිබඳව තිබෙනවාද කියලා ප්‍රශ්නාර්ථයක් තිබෙනවා. ඒක නෙවෙයි මගේ ප්‍රශ්නේ වෙන්නේ. අපි පෙර පාසල සහ පාසල මතකර පැත්තකින් තිබුණා.
මේ අංශ දෙක අතරදී පෙර පාසලේදී සහ පාසලේදී දරුවා සහ ගුරුවරයා අතර පවතින අන්තර් සහසම්බන්ධතාවය ඉතාම සමීපයි. හැබැයි පසර 12ක අධ්‍යාපනය නිම කරලා සරසවියට එන සිසුවා ඔව් සිසුවෙක් නෙමෙයි විද්‍යාර්ථියෙක්. ගුරුවරයා ගුරුවරයෙක් නෙවෙයි එක්ක කථිකාචාර්යවරයෙක් නැත්නම් ආචාර්යවරයෙක් නැත්නම් මහාචාර්යවරයෙක්. එතකොට මෙන්න මේ ගැප් එක මේ හිඩස හරියාකාර හඳුනාගෙන තිබෙන බවද? දරුවාගේ පැත්තෙන් හිතන අධ්‍යාපන ක්‍රමවේදයක් ශ්‍රී ලංකා රාජ්‍ය විශ්වවිද්‍යාලය තුල තියෙනවද? ඔව් ඇත්තටම දැන් ඔය චතුර කතා කරලා මම ඊළඟ කතා කරන්න ආවෙත් ඕකේ තමයි ගැලේ දැන් අපි අප්ඩේට් චතුර හරි අපි යාවත් කාලීන ඒ කියන්නේ අපි සමාජයේ ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා කරන්නා කරන වීඩියෝ තමයි මට අත්දැකීම තියෙන්නේ මම දන්නවා වෛද්‍ය පීඨේ හැම පීඨයක්ම තමන්ගේ සිලබස් එක අතින් අප්ඩේට් වෙනවා දැන් ඔය චතුර අහන්නේ ටීචින් මෙතඩ් එක පැහැදිලිව නැත්නම් ඉගෙනීම් ක්‍රමවේද ඒක ඉගෙනීම් ක්‍රමවේද චතුර අපිට අපි දන්නවා අපි 11 වසරට එහෙම නැත්නම් ඒ ලෙවල් කරන කන් චතුර අපි යන්නේ teacher centered learning yani teacher තමයි අපේ teacher ඉන්නවා teacher කියනවා ළමයි අහනවා note ලියා ගන්නවා තමයි අපේ ඉගෙනුම් ක්‍රමවේදය. එතකොට මේ පින්ම පැන්නට පස්සේ මේ tertiary education එක නැත්නම් තෘතිය අධ්‍යාපන ලැබුණොට මම අපි හිතන්නේ නැහැ විශ්වවිද්‍යාලයක් විදිහටම සහ ඉගෙනුම් ක්‍රම පිළිබඳව අධ්‍යයනය කරන පිරිසක් විදිහට අපි හිතන්නේ නැහැ teacher centered learning හරියට. අපි යන්නේ learn set. ඔය අර සිංහලෙන් කිව්ව වචනේ يعني ශිෂ්‍ය අභිමුඛ ඉගෙනුම් ක්‍රමය. නමුත් ට්‍යුෂන් එක කියන්නේ ඒකද කියන එක ප්‍රශ්නයක්නේ. ශිෂ්‍ය අභිමුඛ නෙවෙයි. ඒක ඇවිල්ලා ගුරුවරයා අභිමුඛ ක්‍රමය. ඒතර අපි මේකෙදී අපි ටර්න් එකක් ගන්නවා ගුරුවරයා අභිමුඛ එකෙන් ශිෂ්‍ය අභිමුඛ මේ ක්‍රමයකට. يعني ටීචින් පෙඩගොජි එකට. එතකොට ඒක ගන්නකොට පොඩි ප්‍රායෝගික දුෂ්කරතා තියෙනවා අපිට තියෙන පහසුකම් වල දුෂ්කරතා. චතුර දන්නෝ ඇති අපේ කලමනා කරන පිටේ සාමාන්‍ය ගුරුවර ගුරු සිසු එමුණ කතිකාචාර්යවරුන් සිසුන්ගේ අනුපාතය තියෙනවනේ 1:32. රට දැ එකට 18යි තියෙනවා. අපි තියෙනවා 1:32. ඒතර සහ පහසුකම් වල අඩිකරුව දැන් අපි ක්ලාස්රූම් එකේ කියන්නේ අපි ක්ලාස්රූම් එක හරි පොඩි ක්ලාස්රූම් එකක් තමයි අපිට කම්ෆර්ටබලි මේ 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 කියන්නා වූ සමීපත්වයට එන්න පුළුවන්. නමුත් අපිට තියෙන දැන් කලමනාකරන පීඨය ගත්තොත් චතුර 1300ක් යනවා ළමයි. ඒතර කලමනාකරන පීඨය ගත්තොත් අවුරුදු 4ට 6000ක් යනවා. ලංකා නැෂනල් යුනිවර්සිටිස් එක නැත්නම් රාජ්‍ය විශ්වවිද්‍යාල 9කට වැඩි කලමනාකරන පීඨය ලොකුයි ජපුර. ඒතර ඒකත් එක්ක පොඩි ප්‍රායෝගික පහසුකම් ගැටලු තියෙනවා. නමුත් අපි හැමතිස්සෙම අපි අප්ඩේට් වෙනවා මුලින්. ලෙක්චරර්ස්ලා විදිහට ෆැසිලිටේටර්ස්ලා විදිහට අපි අප්ඩේට් වෙනවා. අපි අප්ඩේට් වෙලා අපි පුළුවන් තරම් බලනවා මේ ලර්නර් සෙන්ටර් එහෙම නැත්නම් ශිෂ්‍ය අභිමුඛ ඉගෙනුම් රටාවකට මම පොඩි උදාහරණකින් වැඩි නැත්නම් මට විනාඩියක් දෙන්න. මම පොඩි උදාහරණයක් කියන දැන් ඔය ලර්නර් සෙන්ටර් ටීචින් වලදී තියෙන පොඩි මෙතඩ් එකක් අපි කියන ප්‍රොබ්ලම් බේස්ඩ් ලර්නින් කියලා. අපි ඇත්ත ප්‍රශ්නය ඉන්ඩස්ට්‍රි එකෙන් පිටින් අරන් එනවා. මේ ප්‍රශ්න තුලින් තමයි ඉගෙනීම සිදු කරන්නේ. තුරු ශිෂ්‍ය වෙන්නේ ප්‍රශ්න තුලින් තමයි යාලි ඉගෙනු නැතුව මම හෝ ගුරුවරයා කියන එකක් නෙවෙයි අර ප්‍රශ්නය තුලින් තමයි ඉගෙනීම. ඒක තමයි මගේ ස්වයංඅධ්‍යයනයේ තියෙන. ස්වයංඅධ්‍යයනයේ තමයි මේ වෙන්නේ. එතකොට අපේ අර ක්‍රමය හිමි වෙනත් මම කියන්නේ නැහැ ඒක පාට උදේ කරන්න පුළුවන් කියලා. ලන්ඩන් සම්ප්‍රදාය වෙනවා. ක්‍රමානුකූලව වෙනස් වෙනවා. අපි මේ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ ඒකට සම්ප්‍රදායක අභියෝගයක් කරන්නේ. අපි අභියෝග කරමින් සිටි විශ්වවිද්‍යාලය. කවිෂ්ක මදුෂා මේ ආචාරවරයෙක්ගේ මතය ඔබ ශිෂ්‍යයෙක් ඔබ තමයි ප්‍රායෝගිකව මේ අධ්‍යක්ෂකේ මත් විඳින්නේ ප්‍රායෝගිකවම මේ අධ්‍යක්ෂකේ මත් විඳින කෙනෙක් විදිහට ඇත්තටම ඔබට විශ්වාසයක් පවතිනවද ලංකාවේ අධ්‍යාපන ක්‍රමවේදය පිළිබඳව අනාගතය සුරක්ෂිතයි කියලා සහ වර්තමානයේ ක්‍රියාත්මක වන අධ්‍යාපන ක්‍රමවේදය විශ්වවිද්‍යාලය තුල සහ ඔබ පාසලේ උසස් පෙළ සමත් වෙලා තමයි ඔතෙන්ට එන්නේ මේ අංශ දෙක තුල පවතින මේ ගැළපීම ඔබට තෘප්තිමත් වෙන්න පුළුවන්ද ඇත්තටම පාසල් ශිෂ්‍යෙක් විදියට ඉස්සෙල්ලාම ඒගොල්ලෝ සිද්ධ කරන ඉගෙනුම් ක්‍රියාවලියක් විදියට ටීචර් බේස් ලර්නින්ග් සර් කිව්වා වගේම ඊට පස්සේ පාසල් අධ්‍යාපනය නිම කරලා ඒගොල්ලෝ විශ්වවිද්‍යාලයට එනවා විශ්වවිද්‍යාලයට ආවම ඒගොල්ලෝ ඇතුළත් වෙන්නේ ශිෂ්‍යා මූලික කරගත් අධ්‍යාපන ක්‍රමයකට ඇත්තටම විශ්වවිද්‍යාල පද්ධතිය ගැන සලකලා බලද්දී ඒ ඉගෙනුම් ක්‍රියාවලිය ගැන මම තෘප්තිමත් ඒ කියන්නේ ඒ ඉගෙනුම් ක්‍රියාවලිය තුළින් විද්‍යාර්ථියෙක් අනාගතයට ඵලදායි විද්‍යාර්ථියෙක් බිහි කරනවා කියන පතේ තමයි මම ඉන්නේ. ඉතින් විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්‍රමයේ සැකුව වගේම අවුරුදු පහෙන් පාඩ අප්ඩේට් වෙනවා. ඒ ළමයින් ගැන හිතනවා ඒ කියන්නේ Tamange මේ රැකියා වෙළඳපොළ අඳුරගන්න ඒකට අනුව Tamange skills හදාගන්න මේ රාජ්‍ය විශ්වවිද්‍යාල හුඟක් ફોકસ කරලා තමයි ඒ සිලබස් එක චේන්ජ් කරන්න කියන එක අනුමතේ.
Oh, ඒ නිසාම තමයි අපි එක් අංශයකින් විතරක් නැතුව අංශ දෙකකින්ම ගුරුවරයා සහ ගුරුවරයා මේ දෙපාර්ශ්වයෙන් මත යහනට ඕනේ. ඒ සමාජ කතිකාවතයි අදවසෙන් නිර්මාණය කරමින් පවතින්නේ. කතිකාචාර්යතුමනි මට ප්‍රශ්නෙම ඔබතුමන්ට. රාජ්‍ය විශ්වවිද්‍යාල ගැන කියපු ගමන් මම අර ආරම්භයේදී කිව්වා වගේම ප්‍රචණ්ඩත්වය සහ නවකබදය. මේ දෙක ඉතාමත්ම සමීපයි. මේ දෙක අර අපි මේ සාමාන්‍ය වචනයෙන් කියනවාගේ ගසට පොත්තයි පොත්තයි ගසයි වගේ. රාජ්‍ය විශ්වවිද්‍යාලය කොහෙද? අනිවාර්යෙන් උද්ඝෝෂණයක් ඇතන. නවකබදයක් ඇතර. ඇත්තටම රාජ්‍ය විශ්වවිද්‍යාලය තුල නවකබදය කියන සංකල්පය මෙදිලා ඔය සමාජ ආයෝජන ක්‍රියාවලිය කරන්නේ විශ්වවිද්‍යාලයට ගැලපෙන සමාජ පරපුරක් මානව පරපුරක් නිර්මාණය කරගන්න එක තමයි අභිප්‍රාය. ඒක වෙනවද කියන එක වෙනම ප්‍රශ්නයක්. අපිට බැරිද වෙන ප්‍රවේශයක් ලබා ගන්න? මේ වගේ ජපරයන් උත්තරයක් හෙව්වා ඒක නේද? ඔව් ජපරයන් උත්තරයක් හෙව්වා. මම කියන්නේ අතනම අපි අනුගත කරන්න ඕනේ විශ්වවිද්‍යාල ප්‍රමාණයක් නේ වන්දනේ අපි සමාජයම වෙනස් කිරීමට තමයි අනුගත කරන්න ඕනේ අපි මේ අනුගත කිරීම සෝ නම් මේකත් මේ අර වචන වලින්. ඒකත් අතන මම කියන්නේ ඔය වචන දෙක බැඳිලා තියන්නත් ප්‍රධාන කාර්යභාරයක් කරලා දෙනවා මේ මාධ්‍ය. මම කියන්නේ මම ඍජුව චතුරට මේක මේ අඩුව දෙවස්යෙන් හැම දිනම මේක බාරගත යුතු පැහැදිලි. මොකද චතුර දැන් සාමාන්‍යයෙන් ඔබ දැකලා තියෙනවද සාමාන්‍යයෙන් වෙන නවකබද සිද්ධියක් එළියට එන්නේ ටිකක් මේ කැම්පස් එකට ළමයි අවුට් කැම්පස් තෝරගන්න කාලෙට විශ්වවිද්‍යාලය තයිලර් රිසර්ච් අවිල්ල විශ්වවිද්‍යාලය තෝරගන්න අවස්ථාව තමයි ඔය නවකබද සිද්ධියක් එළියට එන්නේ. හැබැයි අපි කවදාවත් බලනවද මේ නවකබද සිද්ධිය ඇත්තට මේ අවුරුදු වෙන දෙයක්ද? නැත්නම් මේක පහුගිය කන්ටෙන්ට් එකක්. නැත්නම් පහුගිය සිද්ධිච්ච දෙයක් ඉදරාට ගෙනිහිල්ලා. ඕනි ගොඩක් දේවල් සමාජ මාධ්‍යත් එක්ක ගොඩක් දේවල් ඔහොම වෙනවා. ඒ කියන්නේ අපි දන්නේ නැහැ ඇත්තටම නවකබද විශ්වවිද්‍යාලය. නමුත් මම මේ කියන්න හදන්නේ ඔබට. නවකබදේ මම නෑ කියනවනේ විශ්වවිද්‍යාලය බලන්න. නමුත් දැන් මම හිටිය අවුරුදු 15කට පෙර තිබ්බ තත්ත්වය සහ දැන් තත්ත්වය බලවම හරිම සාධනීය. දැන් මේ කවිෂ්කලයි වයස් වලට එනකොට හරිම සාධනීය ඒගොල්ලෝ ජෙනරේෂන් ඉසෙඩ් එක. ඉතින් ඒගොල්ලෝ සීරෝ රයින් පොලිසි එකට තමයි යන්නේ. ඒක මම කියන්නේ චතුර මේ අපිට එක රැයින් වෙනස් කරන්න පුළුවන් දෙයක්. නමුත් අවුරුදු 15ක් මේක ඔබ්සර්ව් කරපු කෙනෙක් විදිහට මේක දිහා බලා හිටපු කෙනෙක් විදිහට හරිම ප්‍රෝග්‍රෙසිව් තැනකට සිද්ධි දෙක තුනක් වෙනවා. ඒ සිද්ධි දෙක තුන උලුප්පනවා. ඒක නිසා හැමදාම නවකබදේ ඇසෝසියේට් වෙලා තියෙන විශ්වවිද්‍යාලයක්. ඒක නම් විශ්වවිද්‍යාලය ඇතුළ ගත්තාම ඊට වැඩිය ක්‍රියාකාරකම් රාශිය මොකද චතුර මේක මම මේ විවේචනය හැමදාම කරනවා මාධ්‍යට. දැන් අපි කැම්පස් එක ඉස්සරහට ගියොත් එහෙම අපේ ළමයින්ගේ ස්කිල් ඩිවලොප්මන්ට් එකනේ ආ මේ කුසලතා වර්ධන ප්‍රෝග්‍රෑම් එකට සටහන් ඊට පස්සේ අපේ ළමයි කරන වර්ක්ෂොප් අපේ ළමයි ඉන්ඩස්ට්‍රි එකත් එක්ක කරන ඇසෝසියේෂන් අපේ ළමයි කරන ටැලන්ට් ෂෝස් ගැන ගොඩාක් බැලන්ස් ගහලා තියෙනවා. හැබැයි මාධ්‍ය කැමරා නෙවෙයි වෙන්නේ ඒ ළමයි ගිල්ලි ඊළඟට මොන හරි ශිෂ්‍ය ඉල්ලීම් වලට එමෙතන ඒ ළමයි මොකක් හරි දේශපාලන ටීම් වල දේශපාලන ඉල්ලීම් වලට ඔන්න ඔකට තමයි මේ කැමරා නෙවෙයි වෙන්නේ. ඒතකොට ඔටෝමැටිකලි රැගි පික් එක තමයි ඇසෝසියේට් වෙන්නේ. කැමරාව යන්නේ දෙන්න තමයි. නමුත් අර හොඳ වැඩවලට කැමරාව නෙවෙයි අඩුයි. චතුර වලට ස්තුතිවන්ත වෙන අක්ෂරයෙන් අපිට මේ අවස්ථාව ලබා දුන්නට. එතකොට අපි ඉන්නවා තැනක මේක වෙනස් කරන්න ඕනේ. මේක අලුත් විදිහට කරන්න ඕනේ කියලා. දැන් එහෙම දෙයක් තමයි අද මේ අද විශ්වවිද්‍යාල තුල පැවැත්වෙන්නේ අලෙවි කර්මනාකර දෙපාර්තමේන්තුව විසින් පතන වසර සිසුන්ට අපි අලුත් විදිහකට ඔය නවකවදීන් ඒ කියන්නේ නවක වාදයේ සහ ඒ ආසිතු දෙන්නා කියනවා ඒ කියන්නේ ඇති කරන්නා වූ කුසලතා ටික අපි අලුත් විදියට එළියට දාන වැඩසටහනක් අද දවසේ විශ්වවිද්‍යාල ප්‍රක්‍රියාත්මකයි මම ඔන්න ඒක ගැන කියන්න අවසර දුන්නා. කතාවේ රහ එහෙම තියාගෙන කෙටි විරාමයක් ලබා ගන්න අපට අවසරයි. අද දවසේදී අප කතා කරමින් පවතින්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල තුල පවතින වර්තමාන ක්‍රියාකාරීත්වය පිළිබඳව. අපේ සම්ප්‍රදායකත්වය ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ අලෙවි කරන අධ්‍යනාංශයේ කතිකාචාර්ය අමිද ලක්මාල් මහත්මයා සහ දෙවන වසරේ ශිෂ්‍ය කවිෂ්ක මදුෂා. අප කතා කරමු විරාමෙන් අනතුරුව තවදුරටත් නවකබදයට එරෙහිව ජපරෙන් ගෙන ආපු උත්තරය ගැන. විරාමන අතුරුව වනවතත් ෆියුචර් මැප් සමග එකතු වෙන්නේ විශේෂයෙන්ම අපි ආරම්භයේදී කිව්වා වගේම විශේෂ ප්‍රාමාණිකයන් නිර්මාණය කිරීමේ ප්‍රථම ප්‍රශස්ත පීවර බවට පත් වෙන්නේ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතිය. අනාගතවාදී වූ අධ්‍යාපන රටාවක් එක්ක විශ්වවිද්‍යාල පද්ධතිය යාවත් කාලින උනේ නැත්නම් එහෙම එතන විශාල ප්‍රශ්නයක් විශේෂ ප්‍රාමාණිකයන් බිහිවීමේදී. ඒ නිසාම තමයි වැදගත් වූ පළදායී සමාජ කතිකාවතක් නිර්මාණය කිරීම වෙනුවෙන් මාධ්‍යයෙන් ඉදහසර නොලැබෙන දෙයකට අක්ෂරයේ ෆියුචර් මැප් අපේ කතා කාලය මේ විදිහට අපි වෙන් කරන්නේ. අපේ ප්‍රශ්නේ වෙන්නේ ඔබට. ඔබ තමයි මේ අධ්‍යාපන රටාව තුළ තැළෙන්න මිරිකෙන්න කියලා මට හිතෙනවා. පාසල් අධ්‍යාපනය තුළ දැඩි තරගකාරීත්වයකට මුහුණ දීලා එතනින් විශ්වවිද්‍යාලයට එන දරුවා තුළ
දේශපාලන මානසිකත්වයක් දේශපාලන ක්‍රියාකාරීත්වයක් වර්තමානයේදී තාමත් දැවැන්ත ආකාරය අපිට දැකලා ගන්නට පුළුවන්. මක් නිසාද යත් රාජ්‍ය විශ්වවිද්‍යාල කියනකොට අපි ඉස්සරහට එන්නේ ශිෂ්‍ය ඉල්ලීම් සහ මම ඉස්සලා කිව්ව වගේම අර උද්ඝෝෂණ සහ ප්‍රචණ්ඩ ක්‍රියා. මේවා විතරමද ඇත්තටම විශ්වවිද්‍යාල ඇතුලේ තියෙන්නේ. සහ මගේ ප්‍රශ්නය වෙන්නේ විද්‍යාර්ථය අභිනවයෙන් විශ්වවිද්‍යාල පුරතන විද්‍යාර්ථය දේශපාලන සබකයන්ගේ අතකොළුවක් නොවේ කියන විශ්වාසය විද්‍යාර්ථයක් විදිහට ඔබට තිබෙනවද? ඇත්තටම විශ්වවිද්‍යාලයේ නවක ශිෂ්‍යයා දේශපාලනයට යොමු වීම හෝ නැතිවීම කැම්පස් එකෙන් වෙන්නේ අභිප්‍රේරණ වෙන්නේ ඒගොල්ලන්ගේ මේ සුවම් දේශපාලන මතයක් තියෙනවා නම් විතර. ඇත්තටම දැන් ඔයාට තියෙන දේශපාලන මතය කැම්පස් එකේදී වෙනස් වෙන්නේ නැහැ ඇත්තටම. ඒකෙදි කරන්නේ කැම්පස් එකේ දැන් වායනකොට වා කොළ නිල් හරි ඒ පක්ෂයක ඉන්නවා නම් ඒ විශ්වවිද්‍යාලයේ ආවම ඒ වෙන්නේ තමන්ගේ තියෙන දේශපාලන මතය වර්ධනය වෙන එක විතරයි. ඒකට අවශ්‍ය මේ යටිතල පහසුකම් නිර්මාණය වෙන එක විතරයි. ඇත්තටම ඒකින් වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. සහ දේශපාලනය ගැන කිසිම ඉන්ට්‍රස්ට් එකක් නැති ශිෂ්‍ය කිසිම වෙලාවක මේ කැම්පස් එක තුලින් පෙළඹීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඔව් කනිෂ්ක මම කැමතියි ඔබගෙන් මම දැනගන්නට මේ අලුත් සංකල්පය පිළිබඳ මේක ලංකාවට අලුත් මම අර කිව්වා වගේම නවකවදෙන් ප්‍රචණ්ඩ ක්‍රියාවලින් උද්ඝෝෂණ වලින් ශිෂ්‍ය ඉල්ලීම් මුල් කරගත් මාධ්‍ය සාකච්ඡා වලින් යමතාද්දෝකට මෙදිලා අදට ගැලපෙන සමාජ ආයෝජන ක්‍රියාවලියක් දපුරෙන් ආරම්භ කරා අපි කතා කරමු මේ ගැන. ඔව් ඇත්තටම දැන් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය කියලා කියද්දි ඉස්ලාම සමාජයේ මිනිසුන් දෙන්නේ නවකවදේ සමාජයේ නවකවදේ ගැන තියෙන මතයත් කැම්පස් එකේ නවකවදේ කියලා හඳුන්වන දේ අතර තින්නේ ඇත්තටම ප්‍රතිවිරුද්ධ සංකල්පයක්. මොකද සමාජයේ නවකවදේ කියලා හඳුන්වන්නේ අර සීනියර් ශිෂ්‍යයන් විසින් ජූනියර් ශිෂ්‍යයන්ට කරන මානසික හෝ ශාරීරික බලපෑම. පීඩාවන් ඒවා. පීඩාව. බලපෑම. හරි පීඩාවන් හරි. ඒ බලපෑම තමයි සමාජයේ විසින් හඳුන්වන්නේ නවකවදී කියලා. ඒත් කැම්පස් එක ඇතුළට එද්දී ඒක ඇත්තටම වෙනස්. ඒක ඇත්තටම වෙන්නේ කැම්පස් එකේ තියෙන පරිසරය ගැන කැම්පස් එකේ තියෙන දේවල් ගැන නවක ශිෂ්‍යයන්ට ජේෂ්ඨයන් විසින් කියලා දෙන්නේ. ඇත්තටම අතීතයේදී සිදු වෙච්ච එය ශාරීරික සහ මානසික ෆෝස් කිරීම දැන් ඇත්තටම විශ්වවිද්‍යාල පද්ධතියෙන් මේ මැකීගෙන යමින් පවතින. ඇත්තටම ඊට පස්සේ ඇත්තටම නවකවදේ කියලා හඳුන්වන සංකල්පය විශ්වවිද්‍යාල පද්ධතියේ ජේෂ්ඨ ශිෂ්‍යයන් විසින් කනිෂ්ඨ ශිෂ්‍යයන්ට ලබා දෙන්නේ ඇත්තටම ඒගොල්ලන්ගේ සමාජයට හුරු කිරීම සහ ඒගොල්ලන්ගේ තියෙන soft skills වර්ධනය කිරීම වගේ අරමුණු වලට. ඇත්තටම ඒක අතීතයේ සිද්ධ වෙච්ච method එක මම ඇත්තටම පිළිගන්නේ හොඳයි කියලා. ඒත් දැන් අපේ ජපුර විසින් මේ method එක වෙනස් කරලා අලුත් විදිහකට ජේෂ්ඨ ශිෂ්‍යයන් විසින් ඒ කියන්නේ අපි විසින් කනිෂ්ඨ ශිෂ්‍යයන්ට දෙන ඒ යටිතල පාසුම ඒ කියන්නේ soft skills ඒගොල්ලන්ගේ නායකත්ව ගුණාංග වගේ දේවල් වර්ධනය කරන්න අපි භාවිත කරන මෙතන ටික ඇත්තටම වෙනස් කරනවා. ඒ කියන්නේ ශිෂ්‍යයාට ශාරීරික සහ මානසික බලපෑමක් කිරීම විනා ඒගොල්ලන්ට අපි අලුත් platform එකක් හදලා දෙනවා ඒගොල්ලන්ගේ මේ කුසලතා වර්ධනය කරගන්න. ඒ අපි ඒ කියන්නේ කෙටියෙන් කිව්වොත් අපි අද මේ කතා කරන අවස්ථාවේදී මෙතෙන් ටික ආරම්භ වෙලා තියෙන්නේ දැන් තමයි නමින් ඒක X universe. ඒක ඇත්තටම adventure type event එකක්. ප්‍රධාන වශයෙන් කොටස් 6ක් තියෙනවා. ඒකෙදි වෙන්නේ මුලින්ම මං හැදින්නුවොත් ඒ ඉවෙන්ට් එක ඒක යුනිවර්සල් තීම් එකකට තමයි ඒ ඉවෙන්ට් එක අපි හදලා තියෙන්නේ. ඒක හදලා තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම කනිෂ්ඨ ශිෂ්‍යයන්ට තමන්ගේ නායකත්ව ගුණාංග වර්ධනය කරගන්න සහ ඒගොල්ලන්ගේ කණ්ඩායම් හැඟීම වර්ධනය කරගන්න වගේ ගොඩක් soft skills වර්ධනය කරන්න තමයි අපේ ඉවෙන්ට් එක හදලා තියෙන්නේ. අමෙන්ද මහත්මයා ඔබතුමා කතිකාචාර්යවරයෙක් මේ ශිෂ්‍ය මතය පමණයි. හැබැයි මේ කියන දේ වර්ගලින් 100%ක් අර නවකබදය හරහා නවකබදය කියන හඳුන්වන දේ හරහා වෙච්ච දේ සිද්ධ වෙනවාද කියලා ප්‍රශ්නාර්ථයක් අපේ ප්‍රේක්ෂකයන් මත වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ සමාජ ආයෝජන ක්‍රියාවලිය
සියයට 100ක් වෙන බාද කියන කතාව. මොකද විශේෂයෙන්ම මේ වර්ෂයේදී අභිනවයෙන් විශ්වවිද්‍යාල පද ඇතුළත් වෙන ශිෂ්‍ය පරම්පරාව තාක්ෂණයත් එක්ක මුසු වෙන පිරිසක්. ඔවුන්ට පාසල හා සමාජය හා ගැටෙන තිබුණු කාල පරාස ඉතාමත්ම කෙටි. ඔවුන් අධ්‍යාපන ලැබුවේම තාක්ෂණය හරහා. තාක්ෂණය මුල් කරගත් පරපුරක් විශ්වවිද්‍යාලයට එනකොට ඒ පරපුර සමාජාන යෝජනය කිරීම පහසු කාර්යයක් නෙවෙයි. ඒ අපහසු කාර්යය මේ කින වැඩෙන් වෙයිද? ඔව් මම මෙහෙම උත්තරයක් ඔබට ගොනු කරන්න චතුර. සාමාන්‍යයෙන් අපි සමාජ අනුයෝජනය නැත්නම් ශිෂ්‍ය අනාගත ලෝකෙට ලැහැස්ති කිරීම කියලා කියන දේෙන් බලාපොරොත්තු වෙන ශිෂ්‍යගේ නොලෙජ් ඇටිටියුඩ් ස්කිල්ස් දැනුම කුසලතා සහ ආකල්පවර්ධනය. එතකොට ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකත් එක්ක දැනුම සෝ ඔන්ලයින් හෝ ඔෆ්ලයින් මෝඩ ෆිසිකල් ප්ලැට්ෆෝම් එක දැනුම කියන එක දැන් හරිම සුලබව ලැබෙන්න තියෙනවා. ඒ කියන්නේ ඇඟිලි තුඩක් ගාවට ඇවිල්ලා තියෙනවා. එහෙනම් ප්‍රශ්න වෙන්නේ කුසලතා සහ ආකල්පවල අපි අපි ඉස්සරහට දාගන්නවා අපි වර්ධනය කරන ප්ලැට්ෆෝම් එක හදන්න ඕනේ කුසලතා සහ ආකල්පවල. එතකොට කුසලතා සහ ආකල්ප වර්ධනයට තමයි අපි මේ වගේ ප්‍රෝග්‍රෑම්ස් මේ වගේ වැඩසටහන් එළියට ගේන්නේ. තුන් චතුර ඇව්ව ඔන්ලයින් එකේ ඉඳන් ඔෆ්ලයින් එකට එනකොට මොනවා හරි කියන වෙනසක් තියෙනවා කියලා මට චතුර ඒකේ දෙපැත්තම පේනවා. කියන්නේ ඔන්ලයින් නිසා ඇති වුණු කුසලතා කීපෙකුත් තියෙනවා. ඔන්ලයින් නිසා දුරස් වූ කුසලතා කීපෙකුත් තියෙනවා. මෙන්න මේ දුරස් වූ කුසලතා කණ්ඩායම හැංගීම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කොන්ෆිඩන්ස් බිල්ඩින් වෙන්න පුළුවන්. ඔන්ලයින් තමයි ආත්ම විශ්වාසය. තමයි ආත්ම විශ්වාසය බිල්ඩ් අප් කිරීම වෙන්න පුළුවන්. ඒතකොට තමන්ගේ මේ මේ කියන්නේ යම් කිසි තැනක ගිහලා හැසිරෙන්න වෙන්න පුළුවන්. තමන්ගේ නායකත්ව ගුණාංග වෙන්න පුළුවන්. ඔව්. අමිත මහත්මයා පුංචි බාධා කිරීමක් කරනවා. අපිට කෙටි විරාමයක් ලබා ගන්න අවශ්‍යයි. විරාමෙන් අනතුරුව මේ ගැන අපි තවදුරටත් කතා කරමු. ග්‍රාමනතරුව ඔබ එක්ක තියෙන ෆියුචර් මැප් සමගින් අමිත මහත්මයා වැඩි කල් වෙලා යන්නේ නැතුව අපි කතාවට බහිමු. සමාජාන යෝජන ගැන අපි කතා කරේ. තාක්ෂණයත් එක්ක පදනම් වෙච්ච ශිෂ්‍යයව එක වරම භෞතික අධ්‍යාපනයකට මේ ෆිසිකල් এডুকেෂන් එකකට කන්වර්ට් කරන්න පුළුවන් වෙයිද අපිට? ඔව් ඒක තමයි. ඒකේ පරම අපිට පන්ති කාමරයක් තුළ අමාරුයි. චතුර. ඒක තමයි මේ චතුර මගේ කලින්ම ඔය ප්‍රශ්නේ අහුව. ඒ කියන්නේ මේකෙන් මේක වෙනවද? මම කියන්නේ මම සම්පූර්ණ වශයෙන් ශිෂ්‍ය සමාජයනයක් එහෙම නැත්නම් ශිෂ්‍යමය පරිවර්තන වීමකට ලක් වෙනවා කියලා එක ඉවෙන්ට් එකකින් නැත්නම් එක ප්‍රෝග්‍රෑම් එකකින් එතකොට මේකේදී අපි බලාපොරොත්තු වෙන එකට මූල ආරම්භ ගන්න. එතකොට මොකද පන්ති කාමරෙන් එපිටට ගිහිල්ලා. දැන් අපි විශ්වවිද්‍යාලය තුලම මේවට අපි එක්ස්ට්‍රා කරිකුලර් කියන්නේ නැහැද? කෝ කරිකුලර්. විෂය සමගාමී ක්‍රියාකාරකම් තමයි. මේ විෂය සමගාමී ක්‍රියාකාරකම් අතිශයම වැදගත්. ඒගොල්ලන්ගේ අර මම කියන දැනුම නෙවෙයි කුසලතා සහ ආකල්ප වර්ධනය. මොකද කුසලතා කොච්චර දැනුම් තිබ්බත් දන්නේ නැහැ. චතුර දන්නවා. සමාජෙට ගිහිල්ලා තමන්ගව හරි කුසලතා නැත්නම් තමන්ගව හරි ආකල්ප නැත්නම් ඔය කියන තමන්ගේ වටිනාකම සෑහෙන නැති විෂය පුද්ගලයා බිහි වෙන්නේ නැහැ. ඒක තමයි මේ 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 කවිෂි කියපු ඉවෙන්ට් එක වලට කවිෂි වූ වැඩසටහනේ අරමුණ මේ අද පවත්වන වැඩසටහනේ අරමුණ ශිෂ්‍යයාට මේ මෘදු කුසලතා එලි දැක්වීම. එතකොට මම කියන්නේ 1300 ටම අපිට එක බහට දෙන්න පුළුවන් කියලා. ඒක ප්‍රායෝගික වෙන්නේ නැහැ කොහොමද? නමුත් අපි අපි පුළුවන් තරම් උත්සාහ කරනවා මුළු බැජ් එකේම කට්ටියට මෙන්න මේ කණ්ඩායම හැදී. දැන් උදාහරණයක් අපේ හවස තියෙනවා චතුර මියුසිකල් ඉවෙන්ට්. එතකොට අපි කියලා තියෙනවා මේ මියුසිකල් ඉවෙන්ට් එක හොඳටම චියර් කරන ටීම් එකට අපි ලකුණු දෙනවා. එතකොට අපි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ අර කණ්ඩායම අර මේකට ඉදිරිපත් වෙලා ඉන්න කට්ටියත් එක්ක එකතු වෙලා මේ වැඩේ කරන්නේ. ඒක කණ්ඩායම හැංගීම කියන්නේ මේකෙන් ඇත්තම ශිෂ්‍ය ශිෂ්‍යයන් ශිෂ්‍යයන් අඳුනා ගැනීම වෙන්න පුළුවන්. මේ සියලු දේම අරමුණු කරගෙන කියන්නේ ඔය ඔය නවකවදින් දෙන්නා වූ සියලු දේ අපි මේ 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 වැඩසටහන ඇතුළත් ඇතුළත් කරලා තිනවා මේ අවුට්කම් එකක් විදිහට. ඉතින් මම හිතනවා හොඳ ඉදිරි පියවරක් වෙයි චතුර. ඒක ඉස්සරහට ගෙනියාම තමයි වැදගත්. මම හිතන්නේ ඒකට සියලුම පාර්ශ්වයන්ගේ එකතුව වැදගත්. මාධ්‍ය විදිහට චතුරලටත් එකතු වීම වැදගත්. ඒතකොට ඉන්ඩස්ට්‍රි සෙක්ටර් එකේ ඉදිරියට වීම වැදගත්. ශිෂ්‍යයන්ගේ එකතුව වැදගත්. දැන් චතුර කොච්චර කිව්වත් දැන් මේ වැඩේට අපිට මහත් සංගමය සහ මහත් සංගමය ජපුර උදව් කරනවා. පිරිසිස් සංගම උදව් කරනවා. ඒගොල්ලන්ගේ සම්පූර්ණ සහයෝගය දෙනවා. මේක හොඳ පැත්තට යන්නේ චතුර. අපි හැමදෙස්සෙම නෙගටිව් දේවල් කියන්නේ නැතුව බරම හොඳ දේවල් එළියට දෙන්න චතුරගේ ප්‍රශ්න සරල කෙටි උත්තරයක් දුන්නොත් මේවා කුසලතා සහ ආකල්ප අභිමුඛ කරගත් විෂය සමගාමි විෂය බාහිර නෙවෙයි විෂය සමගාමි අපි විෂය බාහිර කියන එකෙන්ම මේ වැඩ බාහිර එළියට දාන්නේ විෂය සමගාමි ක්‍රියාකරණම් ඉතින් මේවා වැඩි වැඩියෙන් කරන්න මේවා වැඩි වැඩියෙන් පහසුකම් සපයන්න ඕනේ මම හිතනවා අපි මේ ගත්ත ආරම්භය මුළු රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියම ඉස්සරහට ගෙනියන්න කියලා අනිවාර්යම අර කියුණා වගේම
දැනුම ආකල්ප සහ කුසලතා මේ ත්‍රිත්වයම එකම රේඛාවක අනුලෝමවයි සමානුපාතික වේ යුත්තේ දැනුම පමණක් ඉස්සරහට ගියෙලා ආකල්ප සහ කුසලතා වල හිස්තැනක් තිබෙනවා නම් ඒ මානව පරපුර ගැන කවර කතාවද ඒක නම් තමයි අපි මේ කතා කරන්නේ කනිෂ්ක ඔබට පුළුවන් ආරාධනා කරන්නට ඔබේ අරමුණ වෙන්නේ සමස්ත රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේම මේ එක්ස් යුරුව සංකල්පය අරගෙන යන්න මොකල් තියෙන ආරාධනය ඔව් ඇත්තටම දැන් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය ගැන සමාජයේ තියෙන මේ මතය විනාශ කරන්න පුළුවන් අනිවාර්ය රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියම තමයි. ඒ කියන්නේ අපිට පුළුවන් නම් සමාජයේ තියෙන මේ මතය හරවන්න මේ කනිෂ්ඨ ශිෂ්‍යයන්ට දේශ ශිෂ්‍යයන් විසින් දෙන මේ රැග් එක කියන සංකල්පය හොඳ පැත්තකට ඒක තමයි අපි දන්නේ අපේ පදනමේ සහ අපේ අරමුණේ. ඉතින් මම අනිත් රාජ්‍ය විශ්වවිද්‍යාල සහ ඊට අමතරව රාජ්‍ය විශ්වවිද්‍යාල පමණක් නොවේ සියලුම අධ්‍යාපන ආයතනවලට මම ආරාධනා කරනවා මේ වගේ සංකල්ප ඉදිරියට ගෙනියන්න. කනිෂ්ඨ ශිෂ්‍යයන්ට මේ දෙන බලපෑම අර හොඳ විදිහකට දෙන්න කියන එක තමයි මම ඔයගොල්ලෝ හැමෝගෙම ආරාධනා කරලා ඉන්නේ. ඒ සඳහා වැදගත් වූ සමාජ කතිකාවතක් නිර්මාණය වේ යුතු නිසාම අද දවසේ අපේ කතා කාලය මෙහෙදී අපි වෙන් කරේ. හමිද මහත්ම කාල වේලාවත් එක්ක මට මේක අවසාන ප්‍රශ්නය කරන්න සිද්ධ වෙනවා. අපි අර කියපු කතාත් එක්ක අර මාධ්‍ය සාකච්ඡා උද්ඝෝෂණ මේ වගේ දේවල් එක්ක රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතිනා වූ හිඩස පුරවන්නට පෞද්ගලික විශ්වවිද්‍යාල පද්ධතිය ඉස්සරහට එනවා. අධ්‍යාපනයේ තියෙන වර්තමානයේදී හොඳ බැලද බාණ්ඩයක් වට පත්ලා ඉවරයි. ඔබ විශ්වාස කරන විදිහට ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයිමට අවශ්‍ය වෙන්නේ සමාජාන යෝජනය ගැන අර කියන කුසලතාවයන් වලින් පෞද්ගලික විශ්වවිද්‍යාලයේද රාජ්‍ය විශ්වවිද්‍යාල තෝරා ගන්න නෙවෙයි අපිට පුළුවන් වේද මේ හැම දෙයක්ම එකට එක්තැන් කරගත් ප්‍රශස්ත අධ්‍යාපන රටාවක් නිර්මාණය කරන්නට පුළුවන් චතුර මම හිතන්නේ මම පෞද්ගලික අධ්‍යාපනයේ ස්ථානිකර ප්‍රතික්ෂේප කරන පුද්ගලෙක් නෙවෙයි පුද්ගලෙක් විදිහට මම පෞද්ගලික අධ්‍යාපනයේ තිබිය යුතු නියාමණයකට මොකද අධ්‍යාපන වෙනද බාණ්ඩයක් වුණොත් චතුර අධ්‍යාපනයට ලාභය එනවා කියන්නේ ඒක ලාභය අනුමුඛ කරගත් මේ තීරණයක ඒක ව්‍යාපාරයක් ඒක ව්‍යාපාරයක් කියන එක කොහොමද කියන එක දැන් මම ඊයේ උදෑසන දෙකටම ප්‍රවණතාවක් මම නිින්දට ගිහින් එතකොට මට UK වල මගේ ප්‍රොෆෙසර් ලෙවල් එකේ ඉන්න අක්ක කෙනෙක් මට මැසේජ් එකක් දාලා දිනවා ඒ කියන්නේ ක්වොලිටිය ඩවුන් වුණු විශ්වවිද්‍යාල ඒ කියන්නේ මේ UK වලත් ඉංග්‍රීසි වල යුනයිටඩ් කිංඩම් වල මේ ක්වොලිටිය ඩවුන් වුණු විශ්වවිද්‍යාල 25ක් විතර. එයාමට ඒක දාලම කියන්නේ මල්ලි බලන්න අපේ ලංකාවේ දාලා තියෙන ඔය පෞද්ගලික විශ්වවිද්‍යාල කියලා දාලා තියෙන දේවල් වලින් 80% මේ විශ්වවිද්‍යාල තමයි දාලා තියෙන්නේ. හොඳ අධ්‍යාපන හොඳ පෞද්ගලික අධ්‍යාපනය මම හිතන්නේ අපිට එනවා කියලා තාම නිසියයි. ඒක නිසා මම හිතන්නේ මේක නියාමනේ අම්මි ප්‍රතික්ෂේප කරනවා නෙවෙයි. මම මේ report එක බැලුවම බන්නෝට ඇත්තටම අපේ අර අපේ ශාකලාල තියෙන මේ විශ්වවිද්‍යාල. මේ විශ්වවිද්‍යාල තමයි පෞද්ගල විශ්වවිද්‍යාල ශාකාර විශ්වවිද්‍යාල. يعني ඩාන්නේ මේම එංගලන්තේ මේම විශ්වවිද්‍යාලයක් අයිම නැත්තම් ඇමරිකාවේ මේම විශ්වවිද්‍යාලයක් කියන බලකොට ඒගොල්ලගේ quality testing වලින් fail විශ්වවිද්‍යාල ටිකක් තමයි මෙහි ඇවිල්ලා ශාක දාලා තියෙන්නේ. එතකොට අපි පෞද්ගලික අධ්‍යාපනයේ ප්‍රතික්ෂේප නොකරන ගුණාත්මක එන්න ඕන කියන මතය තමයි මම නම් ඉන්නේ. එතකොට ඒකට අනිවාර්යෙන් රාජ්‍ය නියමනය. මොකද අධ්‍යාපන ව්‍යාපාරයක් නොවේ යුතුයි ලාභාරණු නොගත් යුතුයි. අපි ගත්තත් හාවර්ඩ්, ඔක්ස්ෆර්ඩ් ලාභාරණු කරගත් විශ්වවිද්‍යාල නෙවෙයි චතුර. ඒවා ළමගේ ෆී එකක් ගත්තට ලාභාරණු කරගෙන නෙවෙයි දුවන්නේ. නම් ලාභාරණු කරගත්තම වෙන්නේ ලාභය පසුපස තමයි තීරණය ගන්නේ. අපි මේක දැනුම පදනම් කරගෙන නැත්නම් අනාගත විද්‍යාර්ථික අනාගත මිනිස්සුෙක් බිහි කර ගැනීම අරමුණ ඇතුව ගන්න තීරණවල ගන්න ඕනේ ඒක ගන්න පුළුවන් මම හිතන්නේ පොදු යාන්ත්‍රණය අනිවාර්යෙන් අප මගේ ප්‍රශ්න අහන්නම හේතුව රාජ්‍ය විශ්වවිද්‍යාල පමණක් ඔය කියන සංකල්පය සීමා කරන පෞද්ගලික මම කැමති නැහැ මොකද වටින සංකල්පයක් සමාජය තුළ කතා විය යුතු සංකල්පයක් ඒ නිසාම විද්‍යාර්ථක පැත්තෙන් ආරාධනාව ආවා කතිකාචාරවරයෙක් විදිහට ගුරුවරුන්ට අපි ආරාධනා කරා ඒක තමයි මම කියන්නේ මම කවිෂ්ක කිව් විදිහට මමත් රාජ්‍ය විශ්වවිද්‍යාල සහ පෞද්ගලික විශ්වවිද්‍යාල සියලු දෙනාටම මගේ අඩු වැඩි වශයෙන් මේවා වෙනවා ඇති නමුත් මම කියන්නේ අපි ඔක්කොම එකතු වෙලා මේක ඉස්සරහට ගෙනියමු. අපි ඔක්කොම එකතු වෙලා මේක ඉස්සරහට ගෙනියමු. මේ වැඩේ ඉස්සරහට ගෙනියමු. මේ කුසලතා සහ ආකල්ප දියුණුව කියන එක අපි අලුත් ෆෝමැට් වලින් අලුත් විධික්‍රම වලින් ඉස්සරහට ගෙනියමු. ඒ වගේම මම ප්‍රධාන ආරාධනය කරන්න කැමති ශ්‍රී ලාංකේය මහරජාට. ඔබ හිංසනය හෝ පීඩාකාරී දෙයක් හරි ඉක්මනින් සමාජ මාධ්‍ය වල සහ කට කතා වලින් කටින් කට වචනෙන් ඉස්සරහට ගෙනියනවා. හරි. ඒකෙන් මේ මතය ඇතිලා තියෙන්නේ. මේ වගේ වැඩක් ගෙනියන්න මේ වගේ වැඩක් ගෙනියන්න මේ පොසිටිව් වැඩ ගෙනියන්න සමාජ මාධ්‍ය වලින් ගෙනියන්න තමන් කට වචනයෙන් ගෙනියන්න රාජ්‍ය විශ්වවිද්‍යාල මේ වගේ වැඩ වෙනවා කියන එක
gini mahajer tawa batin tuh nih tuh kota mie positive itu yang mami itu nih future map pake mie ada sederhana nama mie future map pake apa nih anak itu halagan pulang pulang mie apa anak itu bidyar tuh nama bidyar tuh deh ini bidyar tuh bidyar nih mahajer tawa gitu ogol nanti ikut tuh ini puluan mie ikut tuh ratamu ini sekarang apa yang perhatian tiapai seluruh dinaga ini samuh ke perhatian pertimbalan melihatnya sangwar di tempu amagata badi goliya karena tekuk musuhnya lassana sholyanka wak ini perhatian ya anggur duri ini tiapa kini perhatian awat dek ada dalam sebab dekat itu sama itu karena dapat apa sahaya hekat gelapnya kata awak kapi karena kita mau bersyukur karena paud gelik haraha yang kisi ide prestabak nolabena dekat apa yang berada setahan itu lah idak labadim dehakim sambandu mat satu tuh ඉතින් බොහොමත්ම ස්තුතියි අපි ආරාධනා කරේ කතිකාචාර්ය රමින්ද ලක්මාල් සහ කනිෂ්ක මදුශාන්ත ඉතාමත් පරදායි කතාවක් ඔබේ මේ කාර්යය මේ සංකල්පය තවතත් ඉස්සරහට කරගෙන යන්න යහපත් වැඩත් එක්ක අක්ෂරය අපි ඉන්නවා එසේනම් ප්‍රේ හේතුතුනේ අවසර දෙන්න අදට සමුගෙන යන්නට මුණ ගැහමු නැවත ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධනය පිළිබඳව වර්තමානයේ සිට කතා කරන්නට එතෙක් ඔබට ජය වේවා